මමදූ බට ගෙනන්නේ කැනඩාාවේ ටාවා නුවර සිදවෙච්චි ිලේච්ච ගාතනයේ අල ොතරතුරොටිකක්. මෙම මිනි මැරුබට සැකරන ෆෙබ ියෝගෙන ඇ කිලිපොලා යන ොරතුරැක් හෙළිවෙලතියෙනවා. මරාදාාපු ඇත් එක්කම තමයි ඔහු උපන්දිනේ සමරල කෙක් කාලතියඉන්නේ. නිතරම සල්ලිල්ල කරදර කල්ල තියනවා හැම බෙලේම ීඩියෝ ගේම් හනවලු මානසක ප්‍රශනයකුත් තිබලා. මේ සිද්ධිය නිසා මුළ මහත් කැනඩාාවම් කම්ප ටලක් වෙලෙන්නේ දිග ල ී ංකෙක් නිසා එම රට තු ්‍රී ංකික තිබුණ කවරව ෙ ග. මෙම පවල පුද ල නක පියහ න ර ම වත් යිකට තුवाල සි කිීමේ ෝදන මත එම පවල සිට නිවසේ නැවති සිට නම හැව දි හේ පසන ්‍රී ංකක ුවකූ බියෝදී සොයිසා පොලිසිවිසි න ඩ ගොට ගත්තා. මේ සිද්ධිය සිද්ධ වනේ කැනඩාවේ ටවා නගරයට නිර්දදකින් පෙට ර ව ප්‍රදේේ දිිව සිට ී ක පවලක සාමාජ කාවරණන තිස්ප සැවරදි මව ඇගේ වයි වදු හතත් හතර දෙගත් සාහ මාස දෙකක් වයිසදදි දරුවන් ස ුදන හා ඔුන්ගේ පවල හිතවතක වූ හතල සැවර්දි පු්චලත් මේ පවල දරුවන්ගේ පිය මෙම පිියනුම් ප්‍රහාරයෙන් තුवाල ලබා रोහල් ගතර. මෙ පිරිස නිවසතු ගාතන සිටිය පොලිසි විසින් සොයාගෙන තිබ ර්තාාව වෙනවා. කැෙඩාව මෙ වැනි සමුල ගාතන සිද්ධින් දුරුව න අතර යින්ස පව හැ . බව ටව නගරේ ප්‍රධාන පොලස් පරික්ෂක එරික් ස්ටබ්ස් පවසාතියේ. මෙම සමුල ගාතනේ දරුණු අපරාධයක් බව කැනඩියනු අගම ජස්ට්‍රන් ට්‍රෝඩෝ මමාධදයට පවවාසාති බුණු. පිියනුම් ප්‍රහරයෙන් මියගේ පිරිස තිස්පාහැවරදී දර්ශනී ඩිලන්තිකා ඒකනා එක හා ඇගේ දරුවන්වන හත්හැවරිදිී ඉනු කවික්‍රමසිංහ හතර හැවරිදී අශ්වන් වික්‍රමසිංහ? දෙහැවරිදී රිනන්්‍යා ්‍රම් සිංහ හ මාසදකක් වය ැති, කෙළි ීක්‍රම් සිංහ, හතුලිස් ැවරදී පවුලේ හිතවතික වූ අමරකෝන් ुදියන්සේලාගේ ගාමිනි අමරකෝන් වශයෙන් හඳුනාගෙනතියෙනවා. දාාද රාත්‍රී දාහයේ පනස් දෙකට පමණ ठටාව පොලිසිට නැබුණෝ හදිසි ඇමතුමකට අනුව සමුල ගාතන සිදූ නිවर्සට ොලිස් කंडඩායි මක් ්‍ය අතර, සැකකාර දන හැවැරිදි ශ්‍රී ලංක් සිස්වා නිවසේ සිටියදී අත්අලං ගො ගෙන තියෙනවා. මෙම ගාතනයන් මුල්ල හේතුව අනර ේව නොැති ත්‍ර ගත ලක් ව පවල සාමාජිකයන් ැනඩාව පැිණ ත්තේ මැතකති බවද පොලිසි පසතිීෙනවා. අත්ත ංගුවට ත් සැකරු ඉතා අඩුවියෙන් තමයි කතා කල තියන්නේ. හ වසල තියෙන්න්නේ හුගේ නමසාහ පන් නිස්ථාන පමයි. සේදිවි නසාගැනීමේ සිතුවිලි පහල මානසික කවලින් ීවත්තු සැකරු, තම ජීවත්තුූ නිවසේම සාමාජිකයන්ගේ බෙලි පා රදමන තරම් නුසික ව ති බෞට විශ්වාස කරෙනවා ್්‍රස්පතිಿ දින CBC වෘ් සමග සිදු කළ සම්මුಖ කච්ඡාවකද ැනඩා පොලීසිය මෙ සිද්ධිය සමුහ වැඩි ැබි ක්ලෙස ර්කතනයක් කළ අතර පසුව අය නිවර්දි කරතිබුණ. ොරන්ෝ හිදී කැනඩා අග්‍රමාතය ජස්ටින් ටූඩෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදස් දක්වමින් කියා සිටියේ ඒ කම්පනිසා බීතිය ගෙනදුන් බිහිසුණු ප්‍රචන්්ඩත්වයක් කියේලා මේ අපහද නිසා දිවේෙන්ට දැබුණේ නරකනාමයක් ඒ කනගාටුවක් ටාව නග්‍රාතිපති මෙම සමහ මංශ ගාතිනය සිදියම හැඳුනුවේ තම නගර ඉතිහාසේ සිදුව වඩාත්ම කම්පනසාහගත ප්‍රචන්්ට සිදුවීමලසින්. සමාජ මාධ්‍යවඔස්සේ සටහන් තබින් ඔටාව නග්‍රාතිපති මක් සටක් ලේ පැවසුවයේ ආරක්ෂිත ප්‍රජාවක්තුළ ජීවත්තිීම ගැනාපි ආඩම්බර වෙනවා නමුත් මේ පොත සේල්ම ඔටාව වැසියන්ව කම්පනිට පත්කොට තියෙන ජනුවෙන් ඔහ පවසාතිබූ. මෙම තරුණයා දැඩිලෙස පරිගණක ක්‍රීඩාවන්ට ඇැයවවායකු බවක් ඒ හේතුවෙන් ුස සද්‍යාපන ලැබූ ටවා ල්කුට. විද්‍යාලෙන්ද හ ඉවකර ඇති බවත් පරිගනක පරිගනක ්‍රීඩාවට අව මුදල් මෙම නිස හිමකරුුවෙන් විට ට ල් ඇැයි ති්‍යන්ත්‍ර මධද මේම ට වාර්තා කරලතින. ඇතැම අවස්තාවල්දේ එෙස මුදල්ඉල්ලා මෙම නිවස හිමකරුවන දනෂක දිල්හන් සමග හින් බස්සවීමම් සිදුවී ඇැයිද එම වාර්තාවල සඳහන්වවා. මෙම ගාතනේ සිදුව දිනයේද, මෙම තරුණයා නිවසේ බින්ම්මහලේ ඕ සමග එක්කෝ වාසේ කළ පුද්ජලෑාව පළමුව ගාතනෙ කර ඉහල්ල මහල්ට පැමින සෙසුපිරිස ගාතන කර ඇති බවද එරට මධදි වාර්තරතිය. මෙතොරතුරු අන්තර්ජාලයෙන් අමත ක්‍රන්නපා සබස්ටයිප් කරන්න ස්ටඩියෝ ජා.